මාර්ගම පමුණුව සුපපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සිටි සුරූපී නර්තන ශිල්පිනියක් වූ 28 හැවිරදී ඉවන්තිකා කුමාරි ගෙලවැළ දාගෙන මිය ගිය පුවත ඔබට මතක ඇති. එම මරණයේ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මරණින් පසු ඇයගේ අම්මාව මාර්ගම පොලිසියට කැඳවා තිබුණා. අපි මේකට කැමති වුණේ නැහැ සර්. එයා ගෙදරින් කොළඹ ආවෙත් නටන්න තෝරගෙන. අපිට කතා කරන්නෙත් නැහැ. ගෙදර එන්නෙත් නැහැ. කතා කළොත් අපිට බනිනවා. ගෙදර එන්න කියන නිසා එයා ගෙදරට කතා කරන්නෙවත් එන්නෙවත් නැහැ. යයි මිය ගිය තරුණියගේ මව ප්‍රකාශ කර තිබෙනවා. අම්මාට පිටුපෑ ඉවන්තිකා අත්තිඩිය බෝඩිමක නැවතෙන් ගත්තත් රැයක් දවාලක් නොමැතිව ඇය නර්තන කටයුතු වල නිරත වී තිබුණා. කොහොමහරි සංගීත ප්‍රසංගයක නර්තනයේදී සිටි ඉවන්තිකාගේ සුන්දරත්වයට එහි සිටි මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වන නෞෆර් නැමැත්තෙක් වශී වී තිබුණා. පසුව ඔහු ඉවන්තිකාගේ දුරකථන අංකයද ලබාගත් අතර පසුව දෙදෙනා ළඟින්ම ආශ්‍රය කර තිබුණා. 40 වන වියේ පසුව නෞෆර් එවන විටත් විවාහක තිදරුපියෙක්. නිකවැරටිය මිල්ලේකොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුට යහමින් මුදල් හදල්ද තිබුණා. කොහොම හරි ටිකෙන් ටික ඉවන්තිකා සහ නෞෆර් අතරේ අනියම් සම්බන්ධතාවයක් හටගත්තා. නිරන්තරයෙන් කොළඹට එන නෞෆර් ඉවන්තිකා සමග සාප්පු සවාරි යෑමටත් අමතක කළේ නැහැ. දිනක් නෞෆර් ඔයා පවුල අතහැරලා එන්න අපි එකට ජීවත් වෙමු. පවුලට සැලකුවට මට කමක් නැහැ. අපි දෙන්නා වෙනම ජීවත් වෙමු. යයි ඉවන්තිකා පවසා තිබුණා. නෞෆර්ද පොරොන්දු වී ඇත්තේ ඉක්මනින් තමා පවුල අතහැරෙන බවටයි. පසුව 2021 සැප්තැම්බර් මාසයේදී මහරගම පමුණුවේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ නිවසක් මාසකට රුපියල් 30,000ක කුලී මුදලකට ඉවන්තිකාට ලබා දීමටත් ඔහු කටයුතු කර තිබුණා. එම නිවසේ කාමරයට වී තනියම සිටින ඉවන්තිකා නිරන්තරයෙන් නෞෆර්ට බල කර ඇත්තේ පවුල අතහැර එම නිවසේ පදිංචියට එන ලෙසයි. නමුත් එක්වරම තීරණයක් නොගත් නෞෆර් සතියකට දින කිහිපයක් පමුණුවේ නිවසට ගොස් ඉවන්තිකා සමග රැය පහන් කර පිටව ගොස් තිබුණා. දෙදෙනා මුහුණට මුහුණ ලං කරමින් ලබාගත් ඡායාරූපයක් WhatsApp ඔස්සේ සංසරණය වී තිබූ බවටත් වාර්තා වුණා. කොහොම හරි ඉක්ුත් පෙබරවාරි 12 වනදා ආන්දෝලනාත්මක WhatsApp පණිවිඩයක් නෞෆර් ඉවන්තිකාට යවා තිබුණා. බබා මම හැමදේම අතහැරලා රට යනවා. ඔයාවත් අතහැරලා. මේ පණිවිඩය ඉවන්තිකා තදින්ම විශ්වාස කරා. පසුව නෞෆර් යලිත් පවසා තිබුණේ මම රට යනවා කියන විහිළුවට ඔයාව අවුස්සන්නයි එහෙම කීවේ ලෙසයි. මේ ගැන විශ්වාස නොකළ ඉවන්තිකා සිය අත සහ කකුල කපාගෙන ලේකලාගෙන යන ඡායාරූප දෙකක් නෞෆර්ට යවා තිබුණේ බලාගෙන ඉන්නවකෝ මම කරගන්න දේ යයි කියමින්. සිය අනියම් පෙම්වතියගේ ආවේගය කේන්ති සහ ෂණික තීරණ ගැනීම ගැන මනාව වැටහීමක් තිබූ නෞෆර් විදුලි වේගයෙන් මහරගමට පැමිණියා. ඇය රැඳී සිටි නිවසේ දොරට තට්ටු කළත් ඉන් ප්‍රතිචාරයක් නොමැති නිසා දොර කඩා නිවස තුළට ගිය ඔහුට දකින්නට ලැබී ඇත්තේ ඉවන්තිකා විදුලි පංකාවක එල්ලී සිටින ආකාරයයි. කොහොම වුණත් බොහෝ දෙනෙකුගේ හිත්වලට කාවැදී තිබුණේ මෙය ඝාතනයක් බවටයි. නමුත් නිවාස සංකීර්ණයේ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී මෙය ඝාතනයක් යැයි කිවීමට කිසිදු සැකයක් හෝ පරිවේශනීය සාක්ෂියක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.